ඊට 80ක් අපේ වෙළඳපොළ සම්පූර්ණයෙන්ම පිටරට තමයි ඇදලා යන්නේ අදත් ඒ තත්ත්වය එහෙමමයි අපිට ලංකාව තුළම අපේ කිරි ටික අපි බෙදා ගන්න පුළුවන් තත්ත්වය අපිට තියෙනවා ඒතොර එහෙම වුණාම අපේ ගොවිට හොඳ මිලක් කිරි ගොවින්ට දීලා ලංකාවේ පාරිභෝගිකයට ඉතාම අඩු මිලකට මේ කිරි ටික ලබා දීලා අපිට මේ යන්න පුළුවන්කම තියෙනවා මේ ටෙට්‍රා පැක් කියන කිරි එකක් අපේ පාරිභෝගිකයන්ට මිල දී ගන්න වෙලා තියෙන රුපියල් 270කට නමුත් අපේ ගොවි මහත්තයෙක්ට තාම ලැබෙන්නේ රුපියල් 80ක් 90ක් වගේ මුදලක් තමයි කිරි ලීටරේට. ඒතකොට මේක රුපියල් 100ක් 110ක් අපේ කිරි ගොවියෙක්ට ලබා දීලා අපට මේක බොහොම ගම්මට්ටමින් සැලසුම් කරගත්ත නම් රුපියල් 200කට අඩු මුදලකට මේ කිරි ලීටරේ අපේ පාරිභෝගිකයට දෙන්න. මේ කිරි ගොවි කර්මාන්තයේ ඉහළට ආවොත් තමයි කාබනික පොහොර හදන්න අවශ්‍ය කරන ගොම ටික ලැබෙන්නේ. අපේ කිරි ගොවිය තමයි ශක්තිමත් කරන්න ඕන. ඒකට ශක්තිමත් කරන්න නම් අපි පිටරටින් ගේන කිරි පිටිවලට අපි අනිවාර්යෙන්ම බදු දාන්න වෙනවා. අද කිරි ගොවියට ලැබෙන්න ඕන බෙහෙත් ටික කඹයක් ගන්න මේ සෑම දෙයක්ම අද මිල වැඩි වෙලා තියෙනවා. මේ රටේ මිනිස්සු කිරි කර්මාන්තයෙන් ඇයි එළියට යන්නේ? හොඳ මිලක් නැහැ. ඒකට හරි ප්‍රතිපත්තියක් නැහැ. ඒක නිසා මම කියනවා මේක වැඩි කළා විතරක් මදි. මේ රටේ ස්ථීරව මේක තීරණයක් ගන්න ඕන. ඇත්තටම කියනවා කිරිපිටිවල ජානමය ගැටලු තියෙනවා. ඒක විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා. ඒ එවැනි තත්ත්වයන් තියෙද්දි ඇයි අපිට ඒ නුසුදුසු ඒ වගේම නොයෙකුත් අපද්‍රව්‍ය කලවම් කරපු ශරීරයට අහිතකර මේ කිරිපිටි ගේන්නේ? කිරි ටික හදලා අපි කිරි ටිකෙන් නිෂ්පාදනය කරලා මේ සේරම එනකොට පිටි වලින් හදපු යෝගට් ටිකක් එනවනම් ඒ නිෂ්පාදන මෙහාට එනවනම් කොහොමද අර ගොවියායකට මුණ දෙන්නේ? අඩු මිලට ඒක එනකොට ඇයි අපි මේ තීරණය ගන්න ඇත්තේ? මම හිතන්නේ ඒක අද ගන්න පුළුවන්කම තියෙනවා. ඒක අරගන්න ඒක අරගෙන ඒ හරහා මේ කාබනික ගොවියා කියන සංකල්පයට යන්න පුළුවන්. ඒකට පදනම තමයි මේක. මෙවැනි වැදගත්වත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.